චුල්ල නිද්දේශ පාලියෙහි දැක්වෙන ආකාරයට සම්බුදු පියාණන් වහන්සේ තනිවම අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ බැවින් ඒකෝ නම් වනසේක මේ උතුම් ගුණයෙන් සමන්නාගත් ත්‍රෛලෝක තිලක අංගිරසයන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය පූජා කරමින් අද දවසේත් ධම්සක් නද ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. සුපින්වතුනි, ඔබ හැමදිනාටම සුපින්බර සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්මදේශනාව සඳහා වැඩම කොට සිටින්නේ අපගේ නමස්කාර පූර්වක ඇරයුම අනුව හොරණ වැලිපත සීලසුව අරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. ඉතින් දසබලධාරී වූ සුගත තථාගත සම්බුදු ගුණ කඳ නිති මෙනෙහි කරන්නට අපට අවකාශ ලැබෙන්නේ සද්ධර්මය නිතරම ඇසුරු කරනවා නම් පමණයි. ඒ සද්ධර්මය ඇසුරු කරන්නට, ඒ සද්ධර්මය සිත්හි ධාරණය කරමින් හැසිරෙන්නට අවසන දෙලොවම වැඩ සාදා ගන්නට අපි ඔබට අදත් ආරාධනා කරනවා ධම්සක් නද ශ්‍රවණය කරන්නට. අවසරයි ස්වාමින් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පින්වත් හැම දිනෙකම අද සිරස ගුවන්විදුලි ඔස්සේ තමන්ගේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන සූදානම් වෙච්ච වෙලාව පින්තුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අපට අප්‍රමාණ පින් දහම් රැස් කරගන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන අපි ටිකක් විමසලා බලමු. දැන් ඔබ දෙවිවරු ගැන ඔබ අහලා තියෙනවා. සමහර අයගේ අදහසක් තියෙන මේ දෙවියන්ට පින් කරගන්න අමාරුයි. තමන් රැස් කරපු පිනෙන් දිව්‍ය ලෝකවල සැප සම්පත් වින්දට දෙවියනුත් පින් කරගන්න පින ගෙවිලා අවසන් වෙනකොට මේ මනුස්ස ලෝකෙට එනවා කියලා සමහර අයගේ අදහසක් තියෙනවා. ඇත්තේ මේ තුල යම් සාධාරණත්වයකුත් නැතුව නොයි තියෙනවා. දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා සමාපත්තියෙන් නැකිටලා පිංගතුනි නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න මහරහතන් වහන්සේ නම කිසිම ආහාරයක් නැතුව දින 7ක්ම සමාධි සුවයෙන් සමාපත්තියෙමයි වැඩ ඉන්නේ. සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩපාතේ වඩිනකොට කවුරු හෝ සද්ධාවන්ත කෙනෙක් තුන්සිත පහදවා දානි හැන්දක් හරි පූජා කරගත්තොත් එහි ආනිසංස ඒ මොහොතේ ඒ වෙලාවෙම ඒ පුද්ගලයාට පහළ වෙනවා. ඒ නිසා ditta dhamma vedaniyam ඒ මොහොතේ ඒ වෙලාවෙම ආනිසංස පහළ වෙන මහා විශාල පිනක් තමයි නිරෝධ සමාපත්තියෙන් නැකිඩලා පිණ්ඩපාතේ වදින මහරහතන් වහන්සේ නමකට තුන්සිත පහදවා දානි හැන්දක් හරි පූජා කිරීම. ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් සමාපත්තියෙන් නැකිඩලා කල්පනා කරා මං අද දිලින්දෙකුට පිහිට වෙන්න ඕන. දුප්පත්ම කෙනෙකුට පිහිට වෙනවා කියලා උන්වහන්සේ පාත්‍රය අරගෙන ඉතාම දිලිඳු මිනිස්සු ඉන්න පේෂකාර ගම්මානයකට වැඩම කරා. මෙහෙම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට සක්‍ර දෙවියන්ගේ අගමෙහිසිකාවරු දිව්‍යාංගනාව 500ක් දෙනා දිව්‍ය භෝජන අරගෙන අහසින් ඇවිල්ලා පාර දෙපැත්තේ පෙනී හිටියා. හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය අතින් වහගත්තා. අර දිව්‍යාංගනාව දානි බෙදන්න සූදානම් වෙනකොට උන්වහන්සේ අහනවා, "ඔය විඳින සැප සම්පත් මදි වෙලාද ඇහුවා. මේ දුප්පතිගේ පින උදුර ගන්නා." අන්නේ වෙලාවේ ලැජ්ජාවක් ඇති වෙලා එහෙම අතුරු දහන් වෙලා ගියා. දානි ටික බෙදා ගන්න බැරි වුණා. සක්‍ර දෙවියෝ අහනවාර දිව්‍යාංගනාවන්ගෙන් මොකද දානි බෙදුවද කියලා ඇහුවා. අනේ සක් දෙවිඳුනි, අපේ දානි පිළිගත්තේ නැtei කියෝ. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ කියනවා, "ඔහොම පින් කරගන්න බෑ. ඔන්න බලන්න" කීවා පින් කරගන්න හැටි. එහෙම කියපු සක්‍ර දෙවියෝ තමන්ගේ අගමෙහිසිකාවත් එක්ක දෙව්ලොවින් චුත වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩින පේෂකාර ගම්මානේ
එක්තරා ස්ථානයක ඉතාම දිලිඳු පැල්පතක් මවාගෙන වයසට ගිය දිලිඳු අසරණ දෙන්නෙක් වගේ පෙනී හිටිය. ති මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ මේ ගේ දැකලා කල්පනා කරා. උන්වහන්සේට හිතුණ බොහෝම අසරණ දෙන්නෙක් පාටයි, බොහොම වයෝ වෘද්ධ ඉතාම දිලිඳු අසරණ ජීවිතයක් ගත කරන දෙන්නේ, මම මේ අයට පිහිට වෙනවා කියලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී මේ නිවසේ මිදුලට වැඩම කරලා පෙනී හිටියා. මේ මිදුලේ කෙළවරක හිටියා වයසට ගිය කෙනෙක් වගේ වෙස්වලාගත්ත සක්‍ර දෙවියුමි. බොහොම අමාරුවෙන් ඔළුව උස්සලා බැලුවා. බලලා ගියේ ඇතුළට අමාරුවෙන් අමාරුවෙන් ගිහිල්ලා භාජනයක් තවත් භාජනයකින් වහගෙන අරගෙන ආවා. අගමෙහිසිකාවත් වයසට ගිය අම්මා කෙනෙක් වගේ අමාරුවෙන් අමාරුවෙන් ආවා ළඟට. මෙහෙම ආවේ භාජනේ වහගෙන, මොකද අරගෙන ආවනම් මේ සුවඳ සුගන්ධයත් එක්ක අහුවෙනවා. නමුත් ළඟට ඇවිල්ලා පාත්‍රයේ උන්වහන්සේ විවෘත කරා විතරයි අර භාජනේ තිබ්බ සියල්ල මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කරා. මේ දානි ටික පාත්‍රයට බෙදෙනකොට විශාල සුවඳක් සුගන්ධයක් පැතිරිලා ගියා මුළු පරිසරයේ පුරාම. ඒ සැනින් උන්වහන්සේ අදිෂ්ඨාන කරලා බැලුවා, කවුද මේ? මෙවැනි දානයක් මෙහිම කෙනෙකුට නම් පූජා කරන්න ලැබෙන්නේ නැහැ. මේ දිව්‍ය වූ සුගන්ධයක් කවුද මේ කියලා බලනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්ක මේ සක්‍ර දෙවියෝ වෙස්වලාගෙන ඉන්නේ. ඒ වෙලේ උන්වහන්සේ අහනවා, ඇයි සක් දෙවිඳුනි දුප්පතෙක්ගේ පින උදුර ගන්න ආවේ ඇයි කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ මවාගෙන හිටිය මහලු වේශේ අතහැරලා සක්‍ර දෙවියන් විදිහටම අහසට පැන නැගලා අහසේ පෙනී හිටිය අගමෙහිසිකාවත් එක්ක පෙනී ඉඳලා ගාථාවකින් සාදුකාර දෙමින් තමන් කරපු පින අනුමෝදන් වෙලා කියනවා, මනුස්ස භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි. මේ මනුස්ස ලෝකෙ මිනිස්සුන්ටත් පින කියන්නේ තමන්ගේ ජීවිතයට බොහෝ උපකාරගෙන දෙන දෙයක්. දේව භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි, ස්වාමීනි, මිනිස්සුන්ට විතරක් නෙමෙයි දෙවියන් වන අපිටත් පින කියන්නේ ජීවිතේ බොහෝ උපකාරගෙනත් දෙන කාරණයක්. පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඤානි, පැවිද්දන්ටත් පැවිදි ජීවිතයේ තුල චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන සිව්පසේ ටික ලබා ගන්න සසර කරපු පින තියෙන්නට ඕන. අන්නේ කාරණේ කියමින් තමන් කරපු පින සාදුකාර දෙමින් අනුමෝදන් වෙලා සක්‍ර දෙවියන් දෙව්ලොවට වැඩම කරා. මේ සිදුවීම තියෙනවා සංයුත්ත නිකායේ කස්සප සංයුක්තයේ තුල. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වෙස්සලාගෙන පැමිණිලා දානේ පූජා කරපු දෙවිවරු ගැන ඔය වගේ සිදුවීම් රැසක් තියෙනවා. ඊළඟට ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ ප්‍රතිලාභී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථාන ලැබුවේ සීවලී මහරහතන් වහන්සේ. සීවලී මහරහතන් වහන්සේට පවා බොහෝ අවස්ථාවල දේවතාවුරු විමාන මවාගෙන දන් දෙන. උන්වහන්සේට කවමදාවත් මහ කැලේකින් වැඩම කරත්, ඉතාම දුෂ්කර ප්‍රදේශයකින් චාරිකාවක පිටත් වෙලා ගියත් උන්වහන්සේට දානි ටික සිව්පසේ නැති වෙලා නැහැ. ඒ නිසා උන්වහන්සේටම එක අවස්ථාවක දැනගන්න පරීක්ෂණයක් හැටියට උන්වහන්සේ කල්පනා කරා, මට මේ ලැබීම තියෙන්නේ නගරේදී විතරද, මහා කැලේදී දුෂ්කර ප්‍රදේශවලදීත් මට මේ වගේම ලැබෙයිද කියලා බලන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන වික්ෂූන් වහන්සේලා 500 නමක් සමග සති 7ක් පුරා හිමාල කඳු යායේ පුරා වනාන්තරයේ මැදින් චාරිකාවක පිටත් වුණා. හැබැයි මේ මහා කැලේ මිනිස්සු ඉන්න මේ ගෙවල් දොරවල් හදාගත්ත පළාතක් නෙමෙයි හිමාල කැලේ. නමුත් දානි වෙලාව එනකොට දන්සල් තියෙනවා. උන්වහන්සේලාට බොහොම සද්ධාවෙන් ස්වාමීනි වැඩ ඉන්න කියලා දානේ පූජා කරනවා. බොහොම ප්‍රණීතයි. දානි ටික වළඳලා උන්වහන්සේලා මේ ආසන වලින් නැගිටලා පාත්‍රය අතට අරගෙන බලනකොට අර සියල් අතුරුදහන් වෙලා. මේ වගේ දේවතාවරු විමාන මවාගෙන දන් දුන්නා කියලා සඳහන් වෙලා තියෙනවා. පිංගතුණී, මේ මනුස්ස ජීවිත ගත කරන අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල විශාල වශයෙන් පින්දහම් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. පින කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට සැප සම්පත් ගෙනත් දෙන කාරණයක්. ඔබට පේනවා ඇති කෙනෙක් ඉන්නවා සමහර වෙලාවට එදා වේල හම්බ කරගන්න විදිහක් නැහැ. හිඟමනේක ගියත් එතනත් ගුටි කනවා, බැනුන් අහනවා, නින්දා විඳිනවා. සමහර ලාවට කන්න දෙයක් ලැබුණත් එක්කෝ එක පිලුණු වෙච්ච දෙයක්, එක්කෝ එක බිම දාගන්නවා. ජීවිතේ මොනතරම් දුක් ගැහැට විඳලවත් කුසගින්නවත් නිවා ගන්න පුළුවන් කමක් නැහැ එක කොටසකට. ඒ වගේම ජීවිතයේ පිනේ ස්වභාවය සමහරුන්ට ඕන තරම් කන්න බොන්න සැප සම්පත් ආහාර පාන ඉතාම ප්‍රණීත විදිහට ලෝකේ තියෙන සුපිරිම ආහාර පාන සියල්ල ඔවුන්ට ආහාර කරගෙන ජීවත් වෙන ඔවුන්ට පරිසරයේ තියෙන. තව කෙනෙක් ඉන්නව බොහොම ලස්සනයි, කෙනෙක් ඉන්නව කැතයි විරූපී, පිරිසක් ඉදිරියට යන්න බෑ, තැනකට යන්න බෑ,
ශරීරයේ නොඑක් විරූපිතා ඇතු උපදින අය ඉන්නවා. කෙනෙක් ඉන්නවා බොහොම පෞර්ෂවත්. ඔහු කොතන ගියත් පිරිස පිළිගන්නවා. ඔහුට ගරු කරනවා. ඔහුට යන තැනකදී සියලු දෙනාගේ ගරු සත්කාර සියල්ල ලැබෙනවා. කෙනෙක් ඉන්න උපතින්ම ඔහුට පෞර්ෂයක් නැහැ, පිළිගැනීමක් නැහැ. ඔහුව ගණන් ගන්නේ නැහැ මිනිස්සු. ඔහු රස්සාවකට ගියත්, පාරේ ගියත්, සමාජේ ගියත් මිනිස්සුන් විහිළු කරනවා, නිඳා පහස කරනවා. ඊළඟට සමහරු ඉන්න උපන්දා ඉඳන් ලෙඩ රෝග වැඩි. සමහර දරුවෝ ඉපදුනාට පස්සේ අම්මලා දරුවෝ වඩාගෙන ඉස්පිරිතාල ගානේමයි ජීවිතේ. සමහරු ඉන්නවා නිරෝගී සම්පත්තිය ජීවිතේ ලැබපු අය. අවුරුදු 60 70 80 ජීවිතේ කවදාවත් උණක් හෙම්බිරිසාවක් ඇරෙන්න බරපතල ලෙඩක් අසනීපයක් වෙලා නැති තාමත් හොඳට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එතකොට මේ වගේ කෙනෙක් ලෙඩ රෝග බහුල වෙලා උපදින්න, කෙනෙක් නිරෝගී සම්පත්තිය ඇතුව උපදින්න, කෙනෙක් අඩු වයසෙන් මැරෙන්න, කෙනෙක් දීර්ඝායුෂ විඳින්න, කෙනෙක් ලස්සනට උපදින්න, කෙනෙක් කැතට උපදින්න, කෙනෙකුට මිලමුදල් ධනය සැප සම්පත් ඍසිසේ ලැබෙන්න, කෙනෙකුට ඒවා නොලැබී යන්න, මේ සියල්ලට හේතුව තමන් සසර රැස් කරගත් කුසලා කුසල කර්ම බව බුදුරජාණන් වහන්සේ පෙන්වන. පින්දහම් රැස් කරගත්ත කෙනාට පිනේ විපාක වශයෙන් ඔහු කරගත්ත පින මෙලවත් පරලවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. තමා අත් නොහැර යන සෙවණැලසේ තමන්ගේ පස්සෙන් එන පින. ඒ නිසා තමන් රැස් කරගත්ත පින තමන්ගේ සෙවණැල්ල වගේ. සසරේ තමන් යන යන තමන් කොහෙද උපදින්, තමන් වෙනත් රටකට ගියා, සමහර ලාවට මරණයට පත් වෙලා වෙන ලෝකයක දිව්‍ය ලෝකයක ඉපදුනත් ඔහු කොහෙද යන්නේ? ඔහුට ඒ උපඋපන් තැන අර පිනෙන් සියලු සැප සම්පත් ලැබෙනවා. ඒ නිසා පින්වතුනි, පින කියලා කියන්නේ අපේ ජීවිතයේ ධර්මාවබෝධය කරා යන්නත් පින තියෙන්නට ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පිනෙන් සසර දික් වෙනවනේ, පින් කරන්නේ මොකටද මේ සැප ලබ ලබ යන්නේ? අපි නිවන් දකින්නවා කියන්නේ මේ සැප ගැන තියෙන ආසාව, මේ කාමයන් ගැන තියෙන ආසාව අතහරින එකනේ. ඉතින් ඇයි අපිට පින් මොකටද? පින් නිසා සසර දික් වෙනව නේද? අන්න ඒ වගේ අදහස් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කොතනකවත් පින් කරන්න එපා, පිනෙන් සසර දික් වෙනවා, ඒ නිසා කුසල් විතරක් වඩා ගන්න, එහෙම කිසිම දේශනාවක් බුද්ධ දේශනාවක නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මා භික්ඛවේ පුඤ්ඤානම් බාහිත, මහණෙනි පිනට බය වෙන්න එපා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ භාජනයකට ජලය බිඳුව 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 වැටිලා විශාල භාජනයක් ජලයෙන් පිරීලා යන්නේ යම්සේද, අන්න ඒ වගේ ටික 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 හරි කරන පින එකතු කරගෙන ජීවිතේ පිනෙන් පුරව ගන්න කියනවා. ඒ නිසා පින්වතුනි, අපේ ජීවිත පිනෙන් පුරව ගන්න අපිට පුංචි පුංචි පින් හරි එකතු කරගන්නට වෙනවා. මේ පින පුංචි, ඔය පින වැඩක් නැහැ, ඕක කරලා තියෙන ප්‍රයෝජනේ මොකද්ද? අන්න ඒ වගේ කවදාවත් පිනට ගරහා කරන්න, පිනට නිඳා කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවකින්ම පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා පුංචි පිනක් වුණත් කෙනෙක්ගේ ජීවිතේ විශාල පිනක් හැටියට බලවත් කරගන්න පුළුවන්. මේ පින ගැන තියෙන බොහොම ලස්සනම දේශනාව තමයි දක්ඛිනා විභංග සූත්‍ර දේශනාව. මේක තියෙන මජ්ක්‍ධිම නිකාය. මහා ප්‍රජාපති ගෝතමියෝ බහලා ඇති. බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන්. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කපිලවස්තුපුරේට, ශාක්‍ය ජනපදයට, තමන්ගේ උපන් ගමට වැඩම කරපු වෙලාවේ මේ මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම සිවුරක් කරන්න පටන් ගත්තා. නූල් සකස් කරලා මේවම්මා කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ගෝතමිය සංඝයා උදෙසා පූජා කරන්න. අන්න එතකොට හිතට ටිකක් වේදනාවක් ඇති වුණා. අනේ ස්වාමීනි, මං ඔබ වහන්සේ වෙනුවෙන්මයි මේ සිවුර හැදුවේ. ඔබ වහන්සේ වෙනුවෙන්මයි මම මේ සිවුර සකස් කරන්න පටන් ගත්තා. මං බොහෝම වෙහෙස මහන්සි වෙලා සකස් කරපු මේ සිවුර තථාගතයන් වහන්සේම පිළිගන්න සේක්වා කියු. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් වදාළ ගෝතමිය සංඝයා උදෙසා පූජා කරනවා කියලා පූජා කරන්න කිව්. එතකොට කියන, අනේ ස්වාමීනි, තථාගතයන් වහන්සේම මේක පිළිගන්න කියු. එතන වැඩ හිටි ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ කියන, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රජාපති ගෝතමිය කියන්නේ තථාගතයන් වහන්සේගේ සුළු මෑණියෝ. ඔබ වහන්සේට බොහෝ උපකාර කරපු කෙනෙක්. ඒ නිසා ගෝතමිය බොහොම සද්ධාවෙන්මයි මේ සිවුර තථාගතයන් වහන්සේට සකස් කරේ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේම පිළිගන්න කිව්. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ පෞද්ගලිකව පිළි නොගැනීමේ කාරණේ විස්තර කරමින් දක්ඛිනා විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ පෞද්ගලික දාන 14ක් තියෙනවා. සාංගික දාන කීපයක් දේශනා කරා. යමෙක් පෞද්ගලිකව බුදු කෙනෙකුට යමක් පූජා කරනවා, මම මේ බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්නේ කියලා
බුදුරජාණන් වහන්සේට යමක් පෞද්ගලිකව පූජා කරනවට වඩා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම පූජා කරනවා කියන චේතනාවේ සංඝයා උදෙසා කියලා සාංගික වශයෙන් පූජා කරනකොට ඒකේ පින අනන්තයි අපමේයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. මහා ප්‍රජාපති ගෝතමිය ගැන තියෙන කරුණාව නිසා මහා ප්‍රජාපති ගෝතමිය මේ සකස් කරපු සිවුරය මුල් කරගෙන එතුමියට විශාල පිනක් අත්කර දීමේ අරමුණෙන් තමයි අපේ බුදුරජාණන් වහන්සේ පෞද්ගලිකව පිළින් නොගෙන සංඝයා උදෙසා දෙනවා කියන චේතනාවෙම පූජා කරන්න කිව්වේ. ඒ නිසා පින්වතුනි පෞද්ගලික දෙයකට වඩා පිරිසක් අරමුණු කරගෙන පිරිසකට බෙදිලා යන විදිහට ඒ කරන පූජාව අනන්ත අපමේය ආනිසංස ඇති දෙයක් හැටියට දක්ෂිණාවි බංග සූත්‍රෙ පෙන්නනවා. දැන් අපි බලමු මේ පෞද්ගලික දාන මේවැ ආනිසංස කොහොමද බෙදෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෞද්ගලික දාන කෙනෙකුට තිරිසන් සතෙක් වෙනුවෙන් කෑම ටිකක් දෙන්න පුළුවන්. මේ මහා ලොකු පිනක් නෙමෙයි තිරිසන් සතෙකුට කෑම ටිකක් දෙන එක. ඕනම දිලින්දෙකුට ඕනම අසරණ හිඟන්නෙකුට වුණත් කාලය ඉතුරුෙන් ටික සතෙකුට දෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට මේ පින කරගන්න ඕන තරම් ජීවිතයේ අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා මහණෙනි මගේ ඊටාම දිලින්දු ශ්‍රාවකයෙක් වේවා. තමන් උයා පිහාගත් ඉඳුල් භාජන හොදලා ඉඳුල් වතුර ටිකක් පොළොවට විසි කරත් හිතන්න කියනවා මේ මහ පොළොවේ ඉන්න ප්‍රාණීන්ට මේ ඉඳුල් වතුර ආහාරයක්ම වේවා කියන චේතනාව. ඉඳුල් වතුර ආහාර කරගන්න සත්වයෝ මහ පොළොවේ ඉන්න. ඒ නිසා අපි වලම් පිඟන් හොදලා මේ විසි කරන ඉඳුල් වතුර ටිකෙන් පවා අපට පුළුවන් දානමේ පිනක් රැස් කරගන්න අවශ්‍ය වෙන්නේ චේතනාව අවබෝධි. මේ ඉඳුල් වතුර මහ පොළොවේ ඉන්න සත්වයෙකුට ප්‍රාණියෙකුට ආහාරයක්ම වේවා, ඔහුගේ කුසගින්න මේ තුලින් නිවේවා කියන මෛත්‍රී සහගත දානමේ චේතනාවක් අපි තුල තියෙනවනම් අන්න ඒ තුලින් අපිට දානමේ පිනක් තිරිසන් සතෙකුට ආහාර ටිකක් දන් දීම ආත්ම 100ක් ආනිසංසයි කියලා පෙන්වුවා. එතකොට බලන්න මේක ආත්මික ලැබෙන ආනිසංසයක් නෙමෙයි. ආත්ම 100ක් තිස්සේ ආත්ම 100ක්ම මේ ආනිසංසයේ තමන්ගේ පස්සෙන් සසර ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙමින් සංසාරිකව තමන්ට සැප සම්පත් ගෙනත් දෙනවා. ඒ නිසා තිරිසන් සතෙකුට ආහාර ටිකක් දෙන්න අපිට ඕන තරම් ඒ පින් කරගන්න ජීවිත අවස්ථාවක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට අනේ පව් කියලා කුසගින්න ඉන්න කෙනෙකුට අපි ආහාර ටිකක් දෙනවා ආත්ම 1000ක් ආනිසංස ලැබෙන විශාල පිනක් කියනවා. දැන් ඔබ හිතන්න මිත්‍යා දෘෂ්ටිකයි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. කර්ම කර්මඵල විශ්වාසයක් නැති මෙලෝ පරලෝ පිළිගන්නේ නැති පින ගැන විශ්වාසයක්ම නැති මිනිසෙක් කියලා හිතමු. එවැනි කෙනෙක් අසරණ කෙනෙක්. මිත්‍යා දෘෂ්ටික අසරණයි ඊළඟට දුස්සීලයි කියලාම හිතමු. බුදුරජාණන් වහන්සේ වදාළ ඔහු දුස්සීලෙක් වෙන්න පුළුවන්. ඔහු සීලේක පිළිහිටලා කය වචනේ සංවර කරගෙන මේ නිවන් දකින්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. නමුත් අසරණේ. අපි සාමාන්‍ය ගම හිඟන මිනිස්සේ. දැන් අපි පාරේ යනවා. ඔබ පාරේ යනකොට කොයි තරම්නම් අසරණ මිනිස්සු හිඟන මිනිස්සු ජීවිතේ මුණ ගැහෙනවද? සමහර ලාවට අනේ නෝනා කාලා නැ, අනේ මහත්තයා කන්න නැ, මොනවා හරි කෑම ටිකක් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට අපි අහනද ඔයාගේ ආගම මොකද්ද කියලා? කවදාවත් හිඟන්නගේ ආගම හොයන්න යන්නේ අපි. ඊළඟට හිඟන්නගේ සිල් හොයන්නෙත් නෑ. හිඟන්නගේ සිල් හොයන්න ගියොත් අපිට පින් කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා කෙනෙක් මොන දුෂ්ටියක් දරාගත් කෙනෙක් වුණත්, ඔහු මොන දුස්සීලෙක් වුණත්, බුදුරජාණන් වහන්සේ වදාලා මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනෙක් වුණත් කන්න නැතුව අසරණ වෙලා කුසගින්නෙන් බඩකින්නෙන් ඇවිල්ලා ආහාර ටිකක් ඉල්ලපු වෙලාව අපිට පුළුවන් නම් අනේ පව් මේ මිනිස්සයා බඩකින්නේ කුසගින්න කාටත් දැනෙනවා මේ පුද්ගලයාගේ කුසගින්න දුරු වේවා කියන චේතනාවෙන් ආහාර ටිකක් දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ආත්ම 1000ක් සසර ආනිසංස ලැබෙන පින. එතකොට බලන්න ආත්ම 1000ක් තිස්සේ තමන්ට සසරේ ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙමින් මහා විශාල ආනිසංසයක් සසරේ තමන්ට ලබා දෙන විශාලම පිනක් තමයි අසරණ මිත්‍යා දෘෂ්ටික දුස්සීල කෙනෙකුට උනත් ආහාර වේලක් දන් දීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස එන්න එන්න වැඩි වෙන කාරණේ පෙන්නනවා. කෙනෙක් ඉන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික සීලවන්ත කෙනෙක්. අපි හිතමු ඕනෙම ආගමක ඉන්නවා කාටවත් කරදරයක් නැති, කාටවත් හිංසා පීඩා කරන්නේ නැති, තමන්ගේ ආගම අදහගෙන ගුණ යහපත් ජීවත් වෙන හොඳ මිනිස්සු ඉන්නවා. එතකොට ඒ තුල අපි හිතමු එයා දෘෂ්ටි වශයෙන් මතවාද වශයෙන්
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිනොගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා කර්ම කර්මඵල විශ්වාසයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු කාටවත් කරදරයක් කරන්නේ නැහැ, ප්‍රාණඝාත කරන්නෙත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, වැරදි ජීවිත ගත කරන්නෙත් නැහැ. ඔහු සිල්වත් ජීවිතයක් ගත කරනවා. ඔහු කාටවත් හිංසාවක් නැති ගුණහපත් ජීවිතයක් ගත කරන අහිංසක මිනිස්සෙක්. අපි දන්නවා මෙයා බෞද්ධෙක් නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් ඔහු බොහොම හොඳ කෙනෙක්, ගුණහපත් කෙනෙක්. හැබැයි අසරණ වෙලා ඉන්න වෙලාවක අපි ආහාර වේලක් දන් දෙනවා නම් ආත්ම දස දහසක් ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට බලන්න මේ පෞද්ගලික දානයන්ගේ ආනිසංස ඔහුගේ ගුණය සීලයේ මත වැඩි වෙනවා. තිරිසන් සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි. මිත්‍යා දෘෂ්ටික දුස්සීලේකට දුන්නත් ආත්ම 1000ක් ආනිසංසයි. මිත්‍යා දෘෂ්ටික සිල්වත් කෙනෙකුට දුන්නොත් ආත්ම දස දහසක් ආනිසංසයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කර්මඵල විශ්වාස කරන සම්මාදිට්ඨික, ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨිය මෙලව පරලොව පිළිගැනීම, කර්ම කර්මඵල විශ්වාසය, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන අදහසින් ගුණධර්ම පුරන සිල්වත් අය ඉන්නවා. අපි ගම් පොයේ දවසට සිල් සමාදන් වෙච්ච උපාසක කෙනෙක් කියලා. එවැනි කෙනෙකුට ආහාර වේලක් නැති වෙච්ච වෙලාවක අනේ මේ පුද්ගලයා ධර්මයේ කරා යන්න මහන්සි ගන්න සිල්වත් සම්මාදිට්ඨික කෙනෙක් නේද කියන අදහසින් අපි ආහාර ටිකක් දෙනවා. ආත්ම භව ලක්ෂයක් ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ඔක්කොම පෞද්ගලිකව දෙන දාන. නමුත් ඔබ බලන්න ඔබ සිල් දවසක සිල් ඇත්තු කී දෙනෙකුට නම් දාන දෙනවද? එක්කෙනෙකුට නෙමෙයි. ඊළඟට ඔබ කෙනෙකුට උදව්පකාර කරනකොට එක පුද්ගලයෙකුට නෙමෙයි, සමහරවිට විශාල පිරිසකට, බොහෝ පිරිසකට මේ උදව්පකාර කරනවා. එතකොට ඔබේ ජීවිතය තුළ මොනතරම් විශාල පිනක් ජීවිතේ රැස් කරගන්න ලැබෙනවා. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ඉන්නවා සම්මා දිට්ඨිය තුල පිහිටලා ධර්මාවබෝධය කරා යන ආර්ය ශ්‍රාවකයෝ. කෙනෙක් ඉන්න පුළුවන් සද්ධානුසාරී ධම්මානුසාරී කියන මාර්ගයේ වඩන සුවාන් මාර්ගය යන කෙනෙක්. එවැනි කෙනෙකුට තනි පුද්ගලයෙකුට ආහාර වේලක් දන් දීම ආනිසංස මිතකයි කියලා සීමා කරන්න බැරි අනන්තයි අප්‍රමේයයි කියලා බුදුරජාණන් වහන්සේ වදා. එතකොට අපිට පේනවා එතනින් එහාට සුවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට දෙන දානේ ආනිසංස අනන්තයි අප්‍රමේයයි. සුවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දානේ ආනිසංස අනන්තයි අප්‍රමේයයි. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනෙක්, සකදාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක්, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනෙක්, අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක්, අරහත්ත්වයේ පිණිස මාර්ගයේ වඩන කෙනෙක්, රහතන් වහන්සේ නමක්, ඊළඟට පසේ බුදුවරේ බුදුරජාණන් වහන්සේ නමක්. ඔය විදිහට මේ ඔක්කොම පෞද්ගලිකව ගත්තොත් 14 දෙනෙක් ගැන සඳහන් කරන. පෞද්ගලිකව ඉහළට ඉහළට යන්න සෝවාන් මාර්ගයේ ඉඳන් ඉහළට ඉහළට යනකොට මාර්ගඵලලාභීන් සියලු දෙනාට ඒ දෙන පෞද්ගලික දානයක පවා ආනිසංස අනන්තයි අප්‍රමේයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නමුත් අපිට පේනවා කෙනෙක් හිඟන්නේක් වුණත්, තිරිසනෙක් වුණත්, කවුරු වුණත් ඒ පුද්ගලයා අසරණ වෙච්ච වෙලාවක අපිට ආහාර වේලක් කුසගින්න නිවා ගන්න යමක් දෙන්න පුළුවන් නම් එහි අපිට මහ විශාල පිනක් ජීවිතේ රැස් කරගන්න පුළුවන්. දැන් බලන්න පින්වතුනි, මේ මනුස්ස ජීවිතේ ඉන්න අපිට නේද මේ වගේ පින්කම් කරගන්න අවස්ථාව තියෙන්නේ? මනුස්ස ලෝකේ ඉන්න අපි මොනතරම්නම් පින්කම් කරනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය පෞද්ගලික දානනේ සාංගික දානයන් කීපයක් ගැන පෙන්නනවා. කෙනෙකුට පුළුවන් බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝයාට සාංගික දානයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොටගත් භික්ෂු සංඝයා, භික්ඛුණී සංඝ කියන මේ භික්ෂු භික්ෂුණී සංඝයාට සාංගික වශයෙන් දානයක් දෙනවා. අනන්ත වූ, අප්‍රමේය වූ, සීමා කරන්න බැරි තරම් විශාල සාංගික දානමේ පින. තව කෙනෙකුට පුළුවන් බුද්ධ ප්‍රමුඛ භික්ඛු සංඝයාට පමණක් සාංගික දානයක් දෙන්න. තවත් කෙනෙක් බුද්ධ ප්‍රමුඛ භික්ඛුණී සංඝයාට සාංගික දානයක් දෙනවා. මෙහෙම විස්තර කළ බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු කාලයක පවා කෙනෙකුට පුළුවන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි අද ඔබ දන්නවා සාංගික දානයක් තියෙනකොට ඉදිරියෙම වඩම්මන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව මුතු කුඩයක් ඉහළගෙන ධාතු කරඬුව හිස මත තියාගෙන ඉදිරියෙම වඩම්මගෙන ගිහිල්ලා දානශාලාවේ මණ්ඩපයක් මත තැන්පත් කරලා දානේ පළවෙනිම අග්‍රම කොටස පූජා කරන්නේ බුද්ධ පූජාව හැටියට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒකේ චේතනාව තමයි එතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි කියන චේතනාව.
පිංගතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තිට්ඨන්තේ නිබ්බුතේ චාපි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට තිට්ඨන්තේ වැඩ ඉන්නකොට නිබ්බුතේ චාපි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ යම් කිසි කෙනෙක් වැඩ ඉන්න බුදු කෙනෙකුට දානයක් දෙනවා, මම මේ බුදුරජාණන් වහන්සේටමයි මේ දානි පූජා කරන්න කියන චේතනාව. නිබ්බුතේ චාපි කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍යයක් වෙන එක්ක බුදු පිළිමයක් තියලා එක්ක සිරිපා සටහනකට එක්ක බෝධීන් වහන්සේ නමකට එක්ක ධාතු තැන්පත් චෛත්‍යයකට අපි බුද්ධ පූජාව පූජා කරනවා. එහෙම පූජා කරන කෙනාගේ හිත සමාන නම් සමේ චිත්තේ සමේ පලං විපාකත් බුදු කෙනෙකුට දානි පූජා කරා හා සමානවම ලබන්න පුළුවන්. චේතෝ පනීදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින් කියලා. මේ විදිහට මේ සත්වයන් චේතනාව මත බුදු කෙනෙකුට පූජා කරනවා කියන හැඟීමෙන් සිව්පසේ පූජා කරලා වන්දනාමාන කළ රැස් කරගන්න පිණින් මේ සත්වයන් මරණින් මත්තේ සුගතිගාමි වෙනවා කියලා මේ දේශනාවේ ගාථාවේ තියෙනවා. එතකොට අපිට පේනවා බුද්ධ පූජාව තිබීමම බුදු කෙනෙකුට දානයක් පූජා කරා හා සමාන පිනක් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි දානයක සාංගික දානයක් දුන්නත් අග්‍රම කොටස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා ඉතිරි දානය සංඝයා උදෙසා සාංගික වශයෙන් පූජා කරනවා. එතකොට ඔබ බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් පූජා කරා හා සමාන අනන්ත අප්‍රමේය වූ පිනක් ඔබේ ජීවිතය තුළ ඔබේ තුළ ලබනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ මේ මනුස්ස ලෝකේ ඉපදුනා. ඔබ මහ විශාල පෙර පිනක් නිසා ඔබ මනුස්ස ජීවිතයක් ලැබුවා. ඔබ අප්‍රිකාව වගේ රටක ඉපදුනා නම් සමහරලාට ඔබ මැද පෙරදිග වගේ රටක ඉපදුනා නම් ඔබ වෙනත් බටහිර රටක ඉපදුනා නම් ඔබට මේ බණපදයක්වත් පින්පව් කියන්නේ මොනවද? කර්ම කර්මඵල කියන්නේ මොනවද? මේ කිසිම දෙයක් ඔබට අහන්න ඔබේ ජීවිතේ දැන කියාගන්න ලැබෙන අවස්ථාව අහිමි වෙලා යනවා. පතිරූප දේශේක උපදින්නේ පෙර පිනකට. පතිරූප දේශ වාසෝච ධර්මය ඇහෙන කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන සත්පුරුෂ ඇසුර ලැබෙන බුදු කෙනෙක්ගේ ධර්මයක් තියෙන පලාතක ප්‍රදේශයක උපදින්නෙම පෙර පිනක්. අපි ධර්මයේ කියනවා පුබ්බේච කත පුඤ්ඤතා, පෙර කල පින් තියෙන්න ඕන කියලා. ඒ නිසා ඔබ පෙර පින් ඇති පිරිසක්. පිංගතුනි පෙර පින් ඇති ඔබ කල්පනා කරන්න මේ පින මන් දියුණු කරගන්න. හැබැයි ඔබේ පෙර පින හැමදාම හිතින්නේ නැහැ. ඔබ හිතන්න එපා අපි මහ ලොකු පින් කරපු අය මේ පින හැමදාම තියෙයි කියලා හිතන්න එපා. අද ඔබ හොඳට සැපසේ වැජබිලා ඉන්න පුළුවන්. හැබැයි පෙර පින අවසන් වෙච්ච තැන එක රැයෙන් මහපාරට වැටෙන්න පුළුවන්. රජ මැදුරේ හිටියත් පින ගෙවිලා අවසන් වෙච්ච තැන එක රැයෙන් මහපාරට වැටෙන්න පුළුවන්. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ කොසල් රජුරුව ගැන. දඹදිව සොළොස් මහ ජනපද අතර විශාලම රාජ්‍ය තිබුණේ කොසල් රජුරුවන්ට. හැබැයි මැරුණේ කාත් කවුරුවත් නැතුව අම්බලම. ඒ නිසා ජීවිතේ අද සමහර වෙලාවට දුවලා පැනලා ඇවිදින කෙනා පින ගෙවිලා අවසන් වෙච්ච තැන එක්තැන් වෙන්න පුළුවන්, ඔත්පල වෙන්න පුළුවන්, රෝද පුටුවකට වැටෙන්න පුළුවන්. අද හොඳට සිහිනුවණින් කටයුතු කරන කෙනා පින ගෙවිලා අවසන් වෙච්ච තැන සිහි කල්පනාව නැති කෙනෙක්, සමාහලාට පිස්සු හැදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතේ නොඑක් මානසික ආබාධයන්ට ලක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පින කියන එක තව කොච්චර කාලයක් අපිට මේ පින තියෙනවද? මේ පින තව කොච්චර කාලයක් අපිට ඉතිරි වෙලා තියෙනවද? අපි කාටවත් ඒක කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අප්‍රමාදීව පින් කරගන්න. අප්‍රමාදී වෙන්න. පින් රැස් කරන්. ඒ රැස් කරන පින මත තමයි අපිට කුසල් වඩන්න තියෙන්නේ. නිවන් අවබෝධයේ පිණිස දියුණු කර යුතු කුසල් දහම් වඩන්න තියෙන්නේ පින මත පිහිටලා. දැන් ඔබ හිතන්න ඔබට පෙර පින නැතුව ඔබ බැරි වෙලා හරි අප්‍රිකාව වගේ රටක ඉපදුනා නම් එක්ක සමහරලාවට නොයේ අපායගත සත්වෙක් හැටියට ඔබ ඉපදුනා නම් ඔබට කුසල් වඩන්නේ කොහොමද? සමහර වෙලාවට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා දහම් දේශනකොට නිවන් දකින්න සසරේ හිතාගෙන හිටපු අය නිරේ ඉපදිලා ඉන්න පුළුවන්. ඒ අයට එකින් ප්‍රයෝජනයක් ගන්න බෑ, කුසල් වඩා ගන්න බෑ. බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙ දහම් දේශනකොට තිරිසං අපායගත සත්වයන් අතර උපදින අයට නිවන කරා යන්න බෑ. නියත මිත්‍යා දෘෂ්ටි දරාගත්ත තැනක උපදින්න පුළුවන්. පෙර පින් නැත්නම් ප්‍රේත අපායක වෙනත් දුකතියක උපදින්න පුළුවන්. ඔවුන්ට නිවනට තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා පින මත තමයි අපිට කුසල් වඩන්න අවස්ථාව ලැබෙන්නේ. පිනෙන් අපිට මනුස්ස ජීවිතයක් ලැබලා දෙනවා. හොඳ නුවණ කල්පනා ශක්තියක් ඇති, ශරීර අවයවවල දුර්වලතාවයක් නැති
අංග සම්පූර්ණ ශරීරයක් ඇතුව අපිව හොඳ නුවණ ඇති මිනිස්සෙක් හැටියට සසර උපතකට අරගෙන ඉන්නේ තමන් සසරේ රැස් කරගත්ත පින. අන්නේ පින නිසා අපිට පුළුවන් ඒ පින තුල පිහිටලා කුසල් දියුණු කරගෙන නිවන කරා යන්න පුළුවන්. පින්තුනි, මේ මනුස්ස ලෝකේ අපිට තමයි මේ පින් ගොඩාක් කරගන්න අවස්ථාව තියෙන්නේ. දෙවිවරු මනුස්ස ලෝකේදී පෙර ජීවිතවලදී බොහෝ පින් කරගත්තයි. ඔවුන් පින් රැස් කරලා ඔවුන් රැස් කරගත්ත පිනේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දෙවිවරු දිව්‍ය ලෝකවල උපදින්නේ. ඒ අය තමන් කරපු පිනෙන් සැප විඳිනවා. හැබැයි ඒ අයට අලුතෙන් සමහර වෙලාවට පින් කරගන්න තියෙන අවස්ථාව දිව්‍ය ලෝකවල අඩුයි. සමහර දේවතාවරු වෙස් වලාගෙන මනුස්ස ලෝකෙට ඇවිල්ලා පින් කරගෙන යන සිදුවීම් ගැන ධර්මයේ සඳහන් වෙන්නේ අන්න ඒ නිසයි. හැබැයි දෙවියන්ට නිවන කරා යන්න පහසුයි. ඒ අයට පින් කරගන්න පරිසරය අඩු වුණත් දෙවිවරුන්ට නිවන් දැකීමේ අවස්ථාව වැඩි. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අහලා ධම්මචක්ක දේශනාව ගත්තොත් මනුස්ස ලෝකයේ මේ ධම්සප් පැවතුම් සූට දේශනාව අහලා අවසන් වෙනකොට එදා පස්සක භික්ෂූන් වහන්සේලාගෙන් කොණ්ණඤ්ඤ හාමුදුරුව සෝවාන් වෙද්දි 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපිට පේනවා මනුස්ස ලෝකයේ එක්කෙනෙක් ධර්ම අවබෝධය ලබනකොට දෙවියන් අතරින් කෝටි ගණනක් ධර්ම අවබෝධය ලබනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ උන්වහන්සේ බුදු වෙලා පිරිනිවන් පාන දවස වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ධර්මස්කන්ධයේ ශ්‍රවණය කරපු පිරිස අතරින් මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන මේ තුන් ලෝකයේම ධර්මාබෝධය ලැබූ ප්‍රමාණය සූවිසි අසංඛ්‍ය 9,60,00,000 දෙනා කියලා ධර්ම ග්‍රන්ථවල අටුවාවල සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒ අතරින් විශාලම පිරිසක් දෙවියන් බ්‍රහ්මයන් තමයි මාර්ගඵල ලබලා තියෙන්නේ. දෙවිවරු පෝයේ දවස්වලට සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා, ධර්ම සාකච්ඡා කරනවා, බණ භාවනා කරනවා, දෙවියන් ධර්මයේ දියුණු කරන්න දිව්‍ය ලෝකවල උත්සාහ ගන්න. දැන් ඔබ දන්නවා බිම්බිසාර රජුරු මරණයට පත් වෙලා ජනවසබ නමින් දෙවි කෙනෙක් වෙලා ඉපදුණා. මේ ජනවසබ දෙවියන් දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම දැන් දෙව්ලොව ඉඳන් සකදාගාමි ඵලයට පත් වෙන්න වීරිය වඩනවා. එතකොට අපිට පේනවා මනුස්ස ලෝකේ සෝවාන් වෙලා හිටිය කෙනා දිව්‍ය ලෝකේ ඉපදිලා ඉතිරි මාර්ගඵල අවබෝධයේ පිණිස දිව්‍ය ලෝකේ ඉඳගෙන වීරිය වඩා ගන්න. එහෙමනම් පින්වතුනි අපිට පේනවා දෙව්ලොව ඉපදිච්ච අයට නිවන කරා යන්න පුළුවන්. හැබැයි මේ නිවන කරා බණ භාවනා කරගෙන වීරියෙන් යනකොට තමන් රැස් කරගෙන තියෙන පින ගෙවිලා ඉවර වුණොත් ඔහු දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආපහු වැටෙනවා මනුස්ස ලෝකෙට. එක්කෝ අපායකට වැටෙන්නත් පුළුවන්, පින ගෙවිලා අවසන් වෙච්ච තැන අකුසලයක් මතු වුණොත් අපායට වැටෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා කෙනෙක්ගේ ජීවිතය තුළ පුළුවන් තරම් පින් කරගන්න. ඔබ සුගතියක ඉපදුනත්, ඔබ දිව්‍ය ලෝකෙ ඉපදුනත්, ඔබ විශාල පිනක් රැස් කරගෙන සුගතියකට ගියොත් ඔබට ඒ පින අවසන් වෙන්න පෙර ඔබට අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරගන්න පුළුවන්. පින්වතුනි බලන්න, දැන් අපි මේ මනුස්ස ලෝකේ අපි සමහර වෙලාවට වැඩිහිටි නිවාස හොයාගෙන ගිහිල්ලා අපි ඔවුන්ට පිහිට වෙනවා, අපි ඔවුන්ට සලකනවා, අපි ඔවුන්ට දන් දෙනවා. දිව්‍ය ලෝකේ වැඩිහිටි නිවාස නැහැ. ඒ පින් කරගන්න තියෙන මනුස්ස ලෝකේ අපි පිළිකාරෝ හලවල් හොයාගෙන යන ඔබ දන් දෙන්න. බලන්න කොච්චරනම් මිනිස්සු ඉස්පිරිතාලවලට ගිහිල්ලා මේ අසරණ ලෙඩ්ඩුන්ට උදව් උපකාර කරනවා. එතකොට මේ දිව්‍ය ලෝකේ පිළිකා හැදිච්ච දෙවිවරු නැහැ. ඒ නිසා ඒ පින් කරගන්නෙත් මේ මනුස්ස ලෝකේ ඉන්න අය. ආබාධිතයට අපි රෝද පුටු දෙනවා, කිහිලි කරු දෙනවා, සමහරාලාවට ඇස් පේන්නේ නැති අයට ඇස් කණ්ණාඩි දෙනවා, ඇස් කාච දෙනවා. මේ වගේ කොච්චරනම් පින්කම් මනුස්ස ලෝකේ අපි කරනවද? මොකද ඔබ දෙවියන් අතර දිව්‍ය ලෝකේ ඉන්නවද? රෝද පුටු වලින් යන දෙවිවරු ආබාධිත දෙවිවරු එහෙ නැහැ. එතකොට මේ පින්කම් ඔක්කොම කරගන්නේ මනුස්ස ලෝකේ ඉන්න අය. තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි. එතකොට හිඟන්න අසරණ හිඟන මිනිස්සෙකුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංසයි. දිව්‍ය ලෝකේ හිඟන දෙවිවරු නැ. අපිට මේ මනුස්ස ලෝකේ තමයි මේ කරගන්න තියෙන පින් ඔක්කොම කරගන්න තියෙන්නේ. විහෙර විහාර හදනවා, බුදු පිළිම නෙලනවා, නොයේක් විදිහේ සමාජ සේවා කටයුතු කරනවා, අසරණ දරුවන්ට පිහිට වෙනවා. ඊළඟට මේ කරන පින්කම් සියල්ල අපිට මේ මනුස්ස ජීවිතය තුළ කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න. පුළුවන් තරම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර විශාල වශයෙන් පින් දහම් කුසල් දහම් දියුණු කරගන්න ඔබ දක්ෂ පිරිසක් බවට පත් වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එවැනි පිනක් අපි රැස් කරගත්තට පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් මට මේ දුන්නා වගේ 100,000 ගුණයකින් තව තවත් ලැබේවා කියලා කෙනෙක් දන් දෙනවා වෙන්න පුළුවන්.
කෙනෙක් ආහාර ටිකක් දන් දීලා හිතන්න පුළුවන් මට දිව්‍ය භෝජන පහළ වේවා මේ පිනේ. කෙනෙක් තව යමක් කරලා හිතන්න පුළුවන් මට මීට වඩා දෙගුණ තෙගුණ වෙලා සිය දහස් ගුණෙන් මේ දෙනවා වගේ ලැබේවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු ඒක බලාපොරොත්තු වුණත් නැතත් පිනේ ස්වභාවයේ තමයි පුඤ්ඤානි නාම සුකස්සේතං আদি වචන. පින කියන්නේ සසර සැප ලබා දෙනවා. හැබැයි අපි පින් කරනකොට මේ ලෞකික අපේක්ෂාවන් සැප සම්පත් අපේක්ෂාවෙන් අපි දන් දෙනකොට අපේ පිනේ තියෙන විපාක ශක්තිය කෙලෙස් නිසා හීන වෙලා යනවා. ඒ නිසා පින්වතුනි ඔබ එවැනි පින්කමක් කරනකොට ඔබට සැප සම්පත් ලැබෙනව අහිමි වෙන්නේ නැහැ. ඔබේ චේතනාව තියාගන්න සසර දුකින් නිදහස් වීම පිණිස නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් බවටම මේ පින මේ දාණය පත් වේවා කියන චේතනාව. නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙන්නට ඕන. නිස්සරණ අභ්‍යාසයෙන් නිවන අරමුණු කරගෙන දන් දෙනකොට ඒ තුල පිනයි කුසලයයි දෙකම එකතු වෙලා ඇතුළත් වෙනවා. නිවන් අවබෝධයේ අංගයක් හැටියට දාන පාරමිතාවක් හැටියට එකතු වෙනවා. ඒ නිවන කරා යන ගමනේ පිනක් තියෙනවා කුසලයක් තියෙනවා. ඒ නිසා පිනයි කුසලයයි දෙකම තමන්ගේ ජීවිතයට ලැබෙන විදිහට ඔබ පින් කරන් ඔබේ ශක්ති පමණින් ඔබට යම් සතෙක් ඔබේ ඉදිරියට මුණ ගැහෙන්න පුළුවන් කුසගින්නින් ඔබ කන ආහාර ටිකෙන් එක කටක් හරි දන් දෙන්න පුළුවන් නම් අනේ මේ සත්වයාගේ කුසගින්න නිවේවා කියන චේතනාවෙන් ඔබට මහ විශාල පිනක්. අසරණ කෙනෙක් හිඟන මිනිස්සෙක් හම්බුනොත් ඒ මිනිස්යාගේ සිල් හොයන්න යන්න එපා. තාම දිලින්දෙකුට දුස්සීලේකුට වේවා කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම දාහක් ආනිසංසයි. ඒ නිසා මෙවැනි මහා ආනිසංස ඇති පින්කම් වලදී ජීවිතේ අප්‍රමාදීව පින් කරගන්න කුසල් වඩා ගන්න අපිට මේ නිවන කරා යන ගමනේ ඉක්මනින්ම අප්‍රමාදීව පින් දහම් රැස් කරගෙන කුසල් දහම් රැස් කරගෙන පිනෙන් ජීවිතේ පොහොසත් කරගෙන නිවන කරාම යන්න මේ රැස් කරගත්ත සියලු පින ඔබ හැම දිනාටම නිවන් අවබෝධයට උපකාර වේවා කියන චේතනාව ප්‍රාර්ථනාව ඔබේ හිත තුල ඇති කරගන්න. එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පිනෙන් ඔබ හැම දිනාටම නිවන් අවබෝධයම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහම් රස කැමැති සදහැවතුන්ගේ දෙලෝ වැඩ පිණිස කරුණාවෙන්ම දහම් දේශනා කොට වදාළ හොරණ වැලිපත සීලසුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ අපි පුද කර සිරිනවා. එසේම ඔබ වහන්සේගේ ආයු වර්ණ සබබල ප්‍රඥා වැඩේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ශාසනික අරමුණු සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවාත් කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් සදහම් රසය විඳින්නට දම්සක් නද සමග එක්වුණු සුපින්බර සදහැවතුනි අපි ඔබටත් ප්‍රාර්ථනා කරන්නේ ඔබ කැමැති බෝධියකින් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අවසන මේ සසර කතර තරණය කරමින් කෙලවර අමාමහ නිවනින් නිවී සැනසීමම ඔබට උදා වේවා. එතෙක් ඔබ සුගතියෙහිම උපදීවා කිසිදු විටක දුගතියකට නම් නොයේවා. එසේනම් හෙටත් රාත්‍රී 7ට අපි සිරස FM දම්සක් නද සමග මුණ ගැසෙමු සදහම් රසය විඳින්නට. ඔබට සුපින් බර දවසක්.